Сията FM. ಮಹಾರಾವಣ ದೇವನ ಸಂಪ್ರಾಪ್ತಿಯ ರಾಕ್ಷಾಯನಯ ಯಕ್ಕುನಿರಹೆ ಲೆ ಉರ್ಮೆ ಸತ್ಯ ಕಥಾಂತರಯ ಸಿಂಹಲ ಯಕ್ಷ ಪರಪುರ ನುಂಬಟ ಬಾರಾಯ ರಾವಣ වාලි ඝාතනයත් එක්ක ඇතිවුණු කම්පණයෙන් සුග්‍රීව ගින්නට පැනලා සියදිවි නසා ගන්න තීරණය කළා. මේ ප්‍රකාශයත් එක්ක රාම ලක්ෂ්මණ ඇතුළු සියලු දෙනා ගල් ගැහුණා. මාගේ කුලය විනාශ කළ සොහොයුරා විනාශ කළ මා කිසිසේත්ම ජීවත් වීම නුසුදුසු වන්නේය. සුග්‍රීව නම් මාගේ නාමයද වාලි සමගම අතුරුදාන් වේවි. මේ වචනත් එක්ක රාම පවා වැළපුණා. කඳුළු හෙළමින් මොහොතක් අසීහයෙන් හිටපු රාම යලි ප්‍රකෘති ස්වරූපයට ආවා. වාලි ළඟ තවමත් හඬන තාරා දේවිය ළඟට ගිය රාම අනෙක් අයත් එක්ක එකතු වෙලා තාරන් නැගිටෙව්වා. නැගී සිටින්න තාරා දේවිය, වීමට තිබූ සියල්ල වී අවසන්. ඔබ දැන් ධෛර්යවන්ත වන්න. රාම, ඔබ ශ්‍රේෂ්ඨයෙකු කියයි මා අසා තිබුණේ. ඔබගේ ශ්‍රේෂ්ඨත්වයේ තරම අද මන්දුටුවා. ඔබ කාන්තාවකට යම් පමණකට හෝ ගෞරව කරන්නේ නම් වාලි ඝාතනය කළා සේම මාවත් දුන්නෙන් මිද මරා දමන්න. නැහැ තාරා දේවිය, ඔබ වැනි තරුණ කුමාරයෙක් යම්සේ ඔබේ භාර්යාව නොමැතිව විඳවනවාද, මමත් මගේ පෙම්බර ස්වාමියා නොමැතිව එසේම විඳවනු ඇති. නමුත් ඔබට දිනක සිතල් ලැබෙනු ඇති. මට කිසිදා මගේ වාලි රජුන් නොලැබෙනු ඇති. ධීරවන්තිය, මෙවැනි දුර්විනිශ්චයක් නොකරන්නේ මම ඔබෙන් කාරුණිකව ආයාචනා කරනවා. සිතුවීමට නියමිත කිසිවක් කිසිවෙකුට වැළැක්විය නොහැකි. නොබේ පුත්‍රයා සිහසුනේ හිඳුවන්න. ඔබට යලි කිසිදා විපත් නොවනු ඇති. මීට අමතරවත් බොහෝ දේ ප්‍රකාශ කිරීමෙන් පස්සේ වාලි ළඟින් තාරාදේවි ඉවත් වුණා. ඉන්පස්සේ සිදු කරන්න නියමිතව තිබුණේ වාලි රජුගේ ආදාහනය. මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුනි රහෙ ලි උරුමේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණ. මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුනි රහෙ ලි උරුමේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණ. වාලිගේ ආදාහනය සිද්ධ කරන අතරේ අපි ආයෙමත් ලංකාපුරයට එමු. විකුම් සමග ගත කළ කාලයෙන් පස්සේ පුලස්ති ඍෂිතුමා කෙලින්ම ගිය මේඝනාද මුණ ගැහෙන්න. පුලස්ති ඍෂිතුමනි, ඔබ මා සෙවූ වග මම දන්නවා මේඝනාද. මම පැමිණිය මා විශේෂ කාර්යයකට පිටතට ගියා. ඔබ කුමක් සඳහාද මා සෙවේ මේඝනාද? ඍෂිතුමනි, මට අවශ්‍යයි ඔබතුමන් අසල රැඳෙමින් හෝ ධ්‍යානයන් ප්‍රගුණ කිරීමට. ඔව්, ඔබට එය අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම ඍෂිතුමනි, මේ පිටසක්වල පහර දීමේ ස්වභාවය දැන ගැනීමට මට අවැසි. එය සිතන තරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය නුඹේ පියා අවසන් කිරීමයි. මට එය වැටහෙනවා ඍෂිතුමනි. එයට මා කිසි විටකත් ඉඩ තියන්නේ නැහැ. එක එක විනාශ කර දමනවා. එය සිදු කළ හැකිව තිබුණා
ඔවුන් පෙර පරිදි සටනට එනවානම්. නමුත් ඔවුන් දැන් ඉතා උපක්‍රමශීලී මේගනාද. පුලස්ති රිෂිතුමා කිව්වේ ඉතාම බරපතල විදියට. මේගනාදර මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය බරපතලකම දැන් තේරෙන පටන් අර. පිටසක්වලයින්ට මගේ පියතුමා මොනතරම් තර්ජනයක්ද කියයා මට දැන් වැටහෙනවා. ඔව්, රාවණ විශේෂ පුද්ගලයෙක්. ඔහු පිළිබඳව ඔබ තවමත් හරි හැටි දන්නේ නෑ මේගනාද. මට පියතුමන් ගැන දැනගැනීමට අවශ්‍යයි. මනු දන්නා සියල්ල. ඔව්, ඔබ දැනගත යුතුයි නුඹේ පියා පිළිබඳව. මහරාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. සීත වෙනුවෙන් ඉදිකළ මාලිගයේ වගේම උද්‍යාන පරිශ්‍රයේ කටයුතු දැන් අවසන්. එය අතිශය අලංකාර සුන්දර මාලිගයක්. අපි මාලිගයේ ළඟට යමු. එතන අමරත් ජන්තුත් ඉන්නවා. අමර, මෛදානවීන් ආකාශ මාලිගය වගේම සීත වෙනුවෙන් ඉදිකළ මේ මාලිගයත් විශ්මිත ලෙස නිර්මාණය කළා නොවේද? ඔව්, එතුමන්ගේ කාර්යයන්ට අසලකින්වත් නිර්මාණය කර හැකි කිසිවකු මෙහි නෑ ජන්තෝ. ඔබේ කාර්යත් එසේමයි අමර. බලන්න මේ අපූරු උද්‍යාන පරිශ්‍රය. බවුන් වැටීමකින් තොරව සිත් පහන් වන පරිදි ඔබ මෙය නිර්මාණය කර තිබෙනවා. අනර්ඝයි අමර, අනර්ඝයි. ජන්තෝ, ඔබ අන් අයව වර්ණනා කරන තරමටම ඔබවත් වර්ණනා කළ යුතුයි. පැවරූ දිනයන්ටත් ප්‍රථම ඔබ කියූ දිශාවන්ට උමන් මාර්ග පද්ධතිය සකසා අවසන් වූවා නොවේද? මා පිරික්සුවා, ඇත් සේනාවකට පවා ඇතුළින් යා හැකි. නිවැරදි අමර. ජන්තු, නමුත් මට ගැටලුවක් ඇති වුණා. ඒ කුමක්ද අමර? උමන් මගේ ටික දුරක් ගිය පසු ඒ එක්වරම අතිශයෙන් පටුවනවා. කිසිවෙකුට රිංගා හෝයා නොයකි පරිදි. එය නුඹේ නිවැරදි ඒ උපායක්. මන් මාර්ගය එකම උසින් හා පළලින් යුක්තයි. නමුත් යම් යම් තැන්වල ආරක්ෂා උදෙසා විශේෂ ප්‍රයෝග යොදා තිබෙනවා. එය එක් ලීවරයකින් වෙනස් කළ හැකි අමර. ඔබ නං ජන්තු රාවණා මහරජුටම කැපෙන එක්. දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා.
සීතා දේවිය තමන්ගේ ප්‍රියතම සේවිකාව වුණු ප්‍රභාවී එක්කයි බොහෝ දේ කතා කළේ. ප්‍රභාවීත් ඉතාම ප්‍රියමනාප රකුස් කාන්තාවක්. ඇය සීතා එක්ක තිබුණේ ඇත්තටම මිත්‍රකමක්. ප්‍රභාවී, ඔබ සෑම දිනකම මට සුභාරංචි රැගෙන එනවා නොවේද? ඉතින් අද කුමක්ද? අද තමයි සීතා දේවියට සුබම පණිවිඩය ගෙනෙන්නේ. ඒ කුමක්ද ප්‍රභාවී? උත්තමාවිය, නුඹ වෙනුවෙන් තනු කඳුකර මාලිගයේ සියලු වැඩ අවසන්ලු. රාවණා මහරජු ඉතා ඉක්මනින් ඒ පිරික්සමට යන බවයි ආරංචි. ඒ කොතරම් අපුරු පණිවිඩයක්ද ප්‍රභාවී! එය ඔය කියන තරම්ම සුන්දරද? සීතා දේවිය, කඳුකර මාලිගයේ නම්මා දුටු වෙත් නැහැනේ. නමුත් එය ඉදිකල පරිසරය ගැන මා අසා තිබෙනවා. දවස පුරා සිසිලස රැඳුණු, සුලං රැඳුණු, පිනිවරුසා රැඳුණු, මිහිදුම් රැඳුණු, නොයෙක් පුෂ්පයන්ගෙන් පිරුණු, සිතාගත නොහැකි තරම් සුන්දර භූමියක්. එනම් මා කතන්දරවල අසා තිබෙන මායා නගරයක් වගේ. සත්‍ය ලෙසම එවැනි පරිසරයක් තිබිය හැකිද? මා දණ්ඩක වනේ පවා එවැන්නක් නම් දැක නැහැ ප්‍රභාවී. සීතාගේ විශ්මය ප්‍රභාවී ඒ මොහොතේ සීතාගේ ඇස්වලින් දැක්කා. ප්‍රභාවී දන්න හැම දේම ඈ සීතාට කිව්වා. සීතා දේවිය, ආරංචි ලෙසට මය දානවයින් අමර ජන්තු ආදීන් එක්වයි මාලිගය නිර්මාණය කර තිබෙන්නේ. කවුද ඒ අය ප්‍රභාවී? මය කියන්නේ ඔබේ මෑණියන්ගේ පියාණුව සීතාවනි. කෙසිවෙකු නොසිටි මට දැන් සිටින පරම්පරාව ගැන අසන විටත් සතුට දරාගත නොහැකි. ඇතැම් දේ මට කොතෙක් ඇහුවත් අලුත් දේ හා සමානයි. සීතාට සතුට නිසාම ඇතැම් දේ පෙර අසා තිබූ දේවල් බව අමතක වුණා. මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය ආරක්ෂායනය යක්කුන්නේ රැහේ ලේ උරුමය සත්‍ය කතාන්දරය උරසිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලේ උරුමය සත්‍ය කතාන්දරය උරසිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා වාලි රජුගේ ආදාහනයට සියල්ල සූදානම් කළ යුතු නිසා හැමෝම දුකින් නිද්දි ලක්ෂ්මණ ඉදිරියට ආවා. සුග්‍රීව, ඔබගේ ශෝකය දැන් දුරලන්න. ශෝක කිරීමට ප්‍රථමයි ඔබ විසින් සිතා බැලිය යුතුව තිබුණේ. දැන් ඔබ කළ යුත්තේ තාරාදේවිය සහ අංගද සමග එක්ව වාලිගේ ආදාහනය සිදු කිරීමයි. මා දැන් කුමක් කළ යුතුද ලක්ෂ්මණ්? ඔබ හොඳින් වටහා ගන්න, මේ රජධානිය ඔබට අයත් වූවක් නොවේ. ඔබ වහාම අංගදව සනසන්න, වාලි දමනු සඳහා සඳුන්නාදී වීලිදර රැස් කිරීමට පිරිසට අණ දෙන්න. මල්දම්, සලුපිලි, ගිතෙල් විලවුන්නාදී මේ සියල්ලම රැස් කරන්න. තාරා, ඔබ වහාම රන්සිව්ගේ පෙන්නන්න. ඒ එසවීමට සමත් සෙබළුන් ඒ වෙනුවෙන් යොදවන්න. මහත් පරිශ්‍රමයකින් වැඩදැමු කැටයම් කළ වාලි පරිහරණය කළ රන්සිවිගේය නොයෙක් වටිනා දෙයින් පරිපූර්ණ වුණා. ශක්තිමත් සෙබළුන් පිරිසක් විසින් එය ගෙන ආපසු රාම ඉදිරියට ඇවිත් මෙහෙම කිව්වා. වහම වාලි ගෙනකොස් ප්‍රේත කාර්ය සිදු කරන්න. ලක්ෂ්මණ, ඔබ මොවුන්ව සූදානම් කරන්න. සුග්‍රීව, හනුමන්, දැන් ඉතින් ප්‍රේත කාර්ය සඳහා සූදානම් වන්න. වාලිගේ සිරුර තැන්පත් කරන්න. සියලු දෙනා එක්ව වාලිගේ සිරුර තැන්පත් කළා. ආදාහනය සඳහා සියල්ල සූදානම් කළා. එක වරම වාලි රජුනි, වාලි රජුනි, අනේ ස්වාමීනි, ප්‍රේමවන්තයා,
ඔබ වාදානී කර දැමීමට ඉඩ දිය නොහැකි. වාලි රජුනි, අපි හෙටත් හරියටම රාත්‍රී 7:00 රාක්ෂායනය තුළින් මුණ ගැහෙමු. සහස්‍රමුඛ රාවණ. මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය. රාක්ෂායනය. යක්කුනි රහේ. ලී උරුමේ. සත්‍ය කතාන්දරය. සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා.